වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයටයි ඔබ අප මේ හෝරාවේදී සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබ දන්නවා මේ හෝරාව අපි නම් කරන්නේ වෙහෙස නිවන හවස කියලා. මොකද උදේ ඉඳලා වැඩපළ කරලා කයයි සිතයි දෙකම වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවක ඔබ ප්‍රිය කරන හිතට නිවනක් ලැබෙන ගීත අහන්න ලැබෙනවන්නේ ඒක බොහොම සතුටක්. ඒ නිසා මේ හෝරාවේදී අපේ සිරිතක් හැටියට අද දිනේදී වෙහෙස නිවන හවසට අපි ආරාධිත අමුත්තෙකුටයි ආරාධනා කරන්නේ මේ හෝරාවේදී අප වෙනුවෙන් ලෝවැසි සියලුම අපේ රසික රසිකාවයන් වෙනුවෙන් ගීතෝරන්නට. මොකද 97.9 ශ්‍රී ලංකාවට www.crisrilanka.com කියන වෙබ් ලිපිනෙන් ලෝකේ පුරා විශාල පිරිසක් ශ්‍රාවකයන් අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා. මොකද විශේෂයෙන්ම ඊතර අය අපේ මේ ගීත අහන්න බොහොම පිපාසාවකින් ඉන්නේ. මේ හෝරාවේදී අද අපි ආරාධනා කරා ඔබ වෙනුවෙන් ගීතෝරන්නට ප්‍රකට වෛද්‍යවරියකට එතුමිය කොළඹ බොරැල්ලේ ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම මහත්මිය. වෛද්‍යතුමියනි සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ සන්ධ්‍යාවක්. ඔතුමීගෙන් මුලින්ම අද මේ වැඩසටහනට අපේ ආරාධනාව පිළි අරගෙන ගීතෝරන්නට එක්වීම පිළිබඳව අපි සතුටු වෙනවා. දැන් වෛද්‍යතුමියනි, දැන් ඔබතුමිය වෛද්‍යවරියක් හැටියට මේ ගීතය ගැන සංගීතය ගැන අපිට මොකක්ද දෙන පණිවිඩය ඔබතුමිය? සංගීතය කියන්නේ, සංගීතය අපි කාටත් පොදු දෙයක්. සංගීතයෙන් වෙහෙස නිවනවා පමණක් නොවේ, අපේ තියෙන මානසික කලබල ගතිය අපිට එක තැනකට වෙලා සින්දුවක් අහන්න පුළුවන් නම් ඒකෙන් අපිට ගොඩාක් දේවල් ලැබෙනවා. ඒ වගේම අපේ හිතේ තියෙන ඔය අනවශ්‍ය ප්‍රශ්න ඒව සේරම නැති කරගන්න පුළුවන්. ඉතාමත්ම හොඳ ආරම්භයක් වැඩසටහනට. අද වැඩසටහන වෙනුවෙන් ගීතෝරණ වෛද්‍යතුමිය මංගලා මහලේකම මහත්මිය. වෛද්‍යතුමියනි, දැන් ඔබතුමියට ආරාධනා කරනවා මේ හෝරා වෙනුවෙන් ගී අපිට තෝරා දෙන්නද කියලා. මොකද්ද මුල්ම ගීත ඔබතුමිය තෝරලා දෙන? මම මුලින්ම තේරුවේ තැල්ලෙන් තැල්ලට පාවෙන උරුවේ කියන විජය කුමාරතුංග මහත්මා ගායනා කරපු ගීතයක්. විශේෂ හේතුවක් තියෙනවද වෛද්‍යතුමියනි? ඒකේ ශාන්ත බවක් තියෙනවා. ඒ ගීතය, ඒ තාලය, පද රචනය ඒව සේරම ගත්තහම ඉතින් අර සින්දු අහන එක ඇත්තටම රැකියාව කරන කෙනෙකුට විතරක් නෙමෙයි, පාඩම් කරන ළමයි, විභාගවලට සූදානම් වෙන ළමයි, ඒ හැමෝටම, ඒ සිසුන් හැම දෙනාටම ගැලපෙන සින්දුවක් කියලා මම හිතුවා. ඔව්, මොකද්ද ගීතයක රසඥතාවයකුත් තියෙන පැවැත්තුමේනේ නේද? ඒක තමයි ඔබතුමිය මේ කියන්නේ. මේ ගීතේ දැන් විජය කුමාරතුංගයන් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ගායකයෙක් නේ? ගායකයෙක් වුණා. ඉතින් අපිට ඇත්තටම දැන් අපිට චිත්‍ර රූපම වෙනවා. ඔබතුමාගේ සින්දු කීපයක් තියෙනවා. ඒකෙන් මම වැඩාත්ම තෝරගත්තේ මේ සින්දුව. ඒක තමයි අපි කවුරුත් කැමති ගීතයක් ඔබතුමිය තෝරගෙන තියෙන. අපි ගීතය අහමු. මගේ දරුවෝ කඩමලු පන් පැදුරේ කනිවේ මා
වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද අපි ආරාධනා කරා කොළඹ පෙරළේ ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට එතුමිය නමින් මංගලා මහලේකම මහත්මිය. වෛද්‍යතුමියනේ දැන් මේ සාමාන්‍යයෙන් ආයුර්වේද රෝහල කිව්වහම බොරැල්ල හරි කාර්ය බහුල තැනක්නේ. කාර්ය බහුල තැන ගොඩක් රෝගීන් එනවා. මේ රෝහලට රෝගීන් ඇවිල්ලා ප්‍රතිකාර ලබාගෙන යනවා. ඉතින් වෛද්‍යවරුත් බොහොම කලිසරයි, උනන්දුවෙන් ප්‍රතිකාර කරනවා, ඒ සේවාව ලබා දෙනවා. ඔව් වෛද්‍යතුමිනේ, දැන් මම දැක්ක දවසක් ආවම හරි නිකන් මේ කඩී ගුලක් වගේ. දවසේ සාමාන්‍යයෙන් දල වශයෙන් කොච්චර විතර පිරිසක් එනවද මේ දවසකට? එනවා එක එක දවසකට එන සංඛ්‍යාව වෙනස් වෙනවා. දවසකට 1000කට වැඩියෙන් පැමිණෙනවා. 1000කට වැඩියෙන්. වෛද්‍යවරු එහෙම කොච්චරක් ඉන්නවද? වෛද්‍යවරු ඉන්නවා 200 ගානක්. OPD මේ අපේ මේ බාහිරාංශයේ සේවය කරන වෛද්‍යවරු තමයි වැඩිපුරම. ඉතින් කාර්ය බහුල වෙලා වැඩ කරන්නේ රෝගීත් එක්ක, යන හැම දිනපතා එන රෝගීත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒත් එක්කම නිවාසිකංශයක් තියෙනවා. නිවාසිකංශෙත් වෛද්‍යවරු ඉතින් මේක නොබලා වැඩ කරනවා. හොඳයි, අපි ඒ ගැන තවත් කතා කරමු ඉදිරියට. දැන් ඔබතුමිය අපිට තෝරලා දෙන ඊළඟ ගීතේ මොකද්ද අපි අසන්නන් වෙනුවෙන්? තන තන රෝමට ඉඳගෙන, ඒක අපේ චූටි බබාලා වෙනුවෙන් තෝරගත්ත අපේ මේ එඩ්වර්ඩ් ජැක්ඩි ගායනා කරන ගීතයක්. බොහොම ලස්සනයි මේ ළමා ගීතයක් නේ. විශේෂ හේතුවක් තියෙනවද වෛද්‍යතුමනේ? විශේෂ හේතුවක් කියන්නේ අපි පොඩි කාලේ අපිට තිබුණ සෙල්ලම් දැන් ළමයින්ට නෑ. දැන් ඔය සින්දුවේ ඒ ක්‍රීඩාගෙන කියවෙනවා. ඇත්තටම මේ ගීතය ඇහෙනකොට මටත් මේ මතක් වෙන මගේ අතීතේ. මොකද එඩ්වර්ඩ් ජයකොඩි සහ මම එකම කාලයක තමයි ගුරුවරු වශයෙන් සේවය කරේ කැලණිය ගුරුකුල විද්‍යාලේ. මේ ගීතය ලියපු වෛද්‍යතුමනි ගීත රචකයත් හිටියේ අපිත් එක්ක සේවය කරේ. එතුමා සිංහල ගුරුවරයෙක් නමින් අමරසේන කංකානම්ගේ කියලා. මේ එඩ්වර්ඩ් ජයකොඩි අපේ
සහෘදයාට අපේ මිත්‍රයාට බොහෝ ගීත ලියා දුන්නේ. ඒ ගීත රචකයා තමයි අර ඔබතුමී කිව්වා වගේ මේ ගීතේ සමත් වෙන අපි කවුරුත් ළමා ලෝකයට රැගෙන යන්නට. අද හුඟක් අඩු වෙලා තියෙනෙත් ඒකයි, ළමයින් වෙනුවෙන් වෙනම ළමා ලෝකයක් නැතිවීම නේද වෛද්‍යවරුනි? ඔව්, දැන් මේකේ තියෙන ඔය පැණි මොර මල් කඩු පුහුලන් නිදුණු දාට ඒ කිසි දෙයක් ළමයි දැකලත් නැතු වෙති. එතකොට ගුණ්ඩු පැන්න පනිනවා දැකලා නැතු වෙති. ඒ වගේ වැඩ අපේ ළමයින්ට, වර්තමාන ළමයින්ට මේවා නැහැ. අලුගානි සින්දුවකින් හරි අහලා වැඩිහිටියන්ගෙන් දැනගන්න තියෙනවා නම් ඒකත් හොඳයි. හොඳයි, මේ ඒ ගීතයයි. තන තන රවුබට ඉඳගෙන ඉඳ හිට එබිකම් කර කර ලේන් සුහං ගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යන විට කවිපද කියවෙන්නා කොප්පර කොප්පර පිපිඤ්ඤා වස බැලුවොත් දිසාඤ්ඤා මල් පිපුණු රැට කජු පුහුලන් ඉදුණු දාට උන්චි අපේ සිත් තුල සතුටක් මතු වෙන්නා එවන් අසිරි සිරි දුටු සිත්තිනෙන් කිරෙන්නා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවෝ දෙසාඤ්ඤා පැනලා නැටුවෙත් අපි වංචි කියලා දිව්වෙත් අපි හරිම වැඩි අද ළමයින් ඒව නොදන්නා වයිවාරෙන් සෙල්ලම් බඩගමට ඇවිල්ලා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසාඤ්ඤා තන රවුමට ඉඳගෙන ඉඳ හිට එවිකම් කර කර ලේන් සුහං ගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම පටේ යන විට කවිපද කියවෙන්නා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවොත් දෙසාඤ්ඤා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා කොප්පර කොප්පර පිපිඤ්ඤා පස බැලුවොත් දිසාඤ්ඤා කාල තලාවට තාල කලාවක් FM 97.9 CRI ශ්‍රී ලංකා වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අපි ආරාධනා කරනවා. අද දවසේදී ගීත ඕරන්නට අමුත්තෙකුට ඒ කෙනා අසිරිමත් චරිතයක් බොහෝ විට ඒ අද අපි ආරාධනා කළේ වෛද්‍යවරියෙකුට, එතුමිය කොළඹ ආයුර්වේද රෝහලේ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් එතුමිය මංගලා මහලේකම වෛද්‍යතුමිය. වෛද්‍යතුමියනි, දැන් ඔබතුමිය මේ විශේෂඥ වෛද්‍යවරියක්, ඒ කිසියම් විශේෂ අංශයක් තියෙනවද? ඔව්, මම විශේෂඥතාවය ලැබලා තියෙන්නේ උගුර කන නාසය සහ ඇස කියන ක්ෂේත්‍රයේ. අපි අර ENT කියලා කියන්නේ නේ? ඔව්, ඒ වගේ බටහිර විදිහට අපි ENT කියලා කියනවා.
ආයුර්වේද විදිහට ඒ බටහිර කියන ENT පමණක් නොවේ. මේ ආයුර්වේද විදිහට කියන්නේ ශාලාක්‍ය කියලා. ශාලාක්‍ය කියන්නේ උගුර, කන, නාසය, ඇස, මුඛ, ඒ කියන්නේ ගෙලෙන් ඉහළ රෝග. දැන් මේවා බෝ නොවන රෝග. නමුත් අපි පීඩා විඳනවා බොහෝ විට අපේ නොදැනුවත්කම නිසාම කියලා මට හිතෙනවා. උඟක් කාලාට අවධානයේ දැන් ඔබතුමිය දකින්නේ කොහොමද? දැන් අපිට මේ ලෙඩ හැදෙනවද, අපි හදා ගන්නවද? නොසලකිලිමත් නිසා හැදෙනවා 70%ක් 80%ක් පමණම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට විවේකයක් නැතිකම, එහෙම නැත්නම් කාර්ය ගොඩක් වෙලාවට ඉතින් කාර්ය බහුලකම නිසා තමයි. ඒත් එක්කම අපි ඒ රැකියාවත් එක්කම හැදෙන රෝග තියෙනවා. ඒත් එක්කම ඔය කම්පියුටර් භාවිතය නිසා. එමයිනේ. හොඳයි වෙන්තුමනේ. අපි මොකද්ද ඊළඟ ගීතය ඔබතුමිය අපිට දෙන්න? පුංචි පුතාමගේ ඉස්කෝලේ ගිය. ඒකත් බොහොම මේ ළමයින් වෙනුවෙන්ම තෝරාගත්ත ගීතයක් නේ. ළමයි වෙනුවෙන් නැතිං මටත් ඉන්නේ පුතාලා තුන්දෙනෙක්. ඒගොල්ලන් ඉස්කෝලේ ගිය කාලේ මතක් වෙනවා. අපි නම් තුනක් කියමු මේ දරුවන්ගේ. දරුවන්ගේ නම් කිව්වොත් මගේ ලොකු පුතා දර්ශන සමිද්දි, දෙවෙනි පුතා තිසර ගංගානාත්, චූටි පුතා ප්‍රමුදිත සුලෝචන. දැන් ඔබතුමීට ඇත්තටම ඒ ළමා කාලය මතක් වෙන ඇති දරුවන්ගේ පාසල් කාලේ පාසල්ට එක්ක ගිය ආකාරයේ අපි කාටත් තිය අපූරු අත්දැකීමක් මතක සටහනක් කියලා මම හිතනවා. හොඳයි, මේ ඇන්ජලින් ගුණතිලක ගාන කරන ගීතේ බොහොම ජනප්‍රිය ගීතයක්. ඒ ගීතයයි මේ. ශ්‍රී ලංකා.
ගීත වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂංගයටයි අද අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අද මේ හෝරාවේදී ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් ගීත හොරන්නේ ශ්‍රී ලංකා විශ්ව ප්‍රකට විශේෂඥ වෛද්‍යවරියක් එතුමිය මංගලා මහලේකම වෛද්‍යතුමිය දන්ත සේවය කරන්නේ ගොරැල්ලේ ආයුර්වේද ශික්ෂණ රෝහලේ තමත් වැදගත් තැනක වෛද්‍යතුමියනි. දැන් අපි හුඟක් කලාවට දැන් බටහිර සහ අපේ දේශීය වෙදකම කියලා අපිට දෙකක් තියෙනවානේ. දැන් ඈත අතීතයේ අපිට තිබුණ නෑනේ බටහිර වෛද්‍ය ක්‍රමයක්. අපිට තිබුණේ මේ සිංහල වෙදකම, එහෙම නැත්නම් ආයුර්වේදනේ. දැන් අද අපි ඒක කිසියම් ආකාරයකින් ඉදිරියේ ඉන්නවද නැත්නම් ඊට වැඩි පසුපෙළයකද මේ වෘත්තියට තිබෙන්නේ පසු වෙන්නේ? මෙහෙමයි, බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇවිල්ලා තියෙනවා නවීන තාක්ෂණයක් එක්ක. විද්‍යාවේ දියුණුවත් සමගම රෝග හොයා ගැනීම ඒ වගේ දේවල් ඒත් එක්කම ඖෂධ හොයා ගැනීමත් එක්ක ඉදිරියට ගිහිල්ලා තියෙනවා. යන්ත්‍ර සූත්‍ර ඒ වගේම ඔය ශල්‍ය කර්ම ආදී විෂ බීජ නාශනේ ඒ සියල්ලගින්ම ඉදිරියෙන් ඉන්නවා. දැන් දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ දැන් අපේ ලංකාවේ පාර ඉස්සර තිබුණේ දේශීය වෛද්‍ය ක්‍රමය. දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පමණක්ම නෙමෙයි. ලංකාවට අපේ රටට ආවේනික වෛද්‍යම තිබුණා. ඒ විශේෂයෙන් තිබුණා මේ එක එක රෝගවලට විශේෂ වෙන පරම්පරා වෙදකම් තිබුණා. දැන් ඒවා බොහෝ දුරට අභාවයට ගිහිල්ලා තියෙන මේ වෛද්‍යවනේ. දැන් මෙතෙන්දී ඔබතුමී තාමත් හොඳ ප්‍රවේශයකට ආවේ. අපිට මතක් වෙනවා දැන් ඉස්සර ගමරාල කියන්නේ ගමේ ප්‍රධානියා. ගමේ හිටියා, වෙදරාල හිටියා, නැකත්රාල හිටියා නේද? ඒ වගේම එක එක කියන්නේ ඒ කියන්නේ විශේෂඥවරු. ඉතින් ගමරාල තමයි ප්‍රධානී වශයෙන් හිටියේ. නැකත්රාල කියලා කිව්වේ දෛවඥා, වෙදරාල කියලා කිව්වේ වෛද්‍යවරයා. දැන් බලන්න මේ ලස්සන ක්‍රමය අපේ මේ බටහිර අධිරාජ්‍යවාදීන් නැති කරා, විනාශ කළා දාලා මේ ගමරාල මෝඩේ කැඩිය රැන්දෝ. ඒකද කලේ වෛද්‍යතුමනේ? ඔව් නේ, එහෙම දේවල් වෙලා තියෙනවා. තියපුවාම ඉතිහාසය කියපානවා. ඉතින් දිවංගත අග්‍රාමාත්‍ය සබ්යාඩි බණ්ඩාරනායක මැතිතුමා තමයි මේ සඳහා තාමත්ම වෙහෙස මහන්සියලා මේ කටයුත්තේ දායකත්වය වුණේ, මූලාරම්භයක් ලබා දුන්නේ. අපි එයත් සිහිපත් කළ යුතුයි. වෛද්‍යතුමනි, අපි ඊළඟ ගීතයට යමු. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා. දැන් මතුදී අමරදේව මහතාගේ වෛද්‍යතුමනි සමා වෙන්න මම මෙහෙම අහනවාට දැන් ඔබතුමා අර කිව්ව තාලෙන් මට හිතෙනවා ගීත ගායනා කරන්න පුළුවන් කියලා. එහෙම විශේෂ හැකියාවක් නැහැ. මම සිංදු අහන්න කැමතියි. ගායනා කරනවත් ඇති තනියම එහෙම ඉන්නකොට, එහෙම නැත්නම් ගෙදර දරුවොත් එක්ක ඉන්නකොට කොමනත් අම්මා ගායනා කරනවා නෑ. මේ කොමනත් අම්මා කෙනෙක් කියලා කියන්නේ ගායිකාවක් තමයි නේ. උඩා කාලේ නේද දරු නැලවිල්ලෙන් පටන් ගන්න නේ. හොඳයි සතුටු වෛද්‍යතුමනි, අපි ඒ ගීතය අහලෙමු. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා, කවුළු අතරින් පිරිකඩ එනවා, මල් පැණි වලියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩවන් වෙත. කවාය පිරිලා ඊට කමක් නෑ, කවුරු බලන්නද කවුරු දකින්නද. මා දැන් එකම කුඩයට තෙරපි
මතකයි කුණුසුන් වේදෝ එපා එපා නිමිත මගද තොලට එපා එපා නිමිත මගද තොලට ආපසු මගේ කුටියට යනවා මා ආපසු යනවා කබාය ඉරිලා ඊටකමක් කවුරු බලන්නද කවුරු දකින්නද මාතෙන් මහන්නේ මාතෙන් මහලු වියේ වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයයි මේ. එතර මෙතර බොහෝ දෙනෙක් අපට සවන් දෙනවා. අද අපට ගී තෝරා දෙන්නේ ප්‍රකට වෛද්‍යවරියක්, එතුමිය තමයි කොළඹ ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම මහත්මිය. වෛද්‍යතුමියනේ, දැන් ඔබතුමිය කුඩා කාලේ හැමෝටම සිතුම් පැතුම් තියෙනවානේ, ගම් පලාතේම කොහෙද? මගේ පියා නුවර, අම්මා දෙවලපොළ, අපි පදිංචි වෙලා ඉන්නේ පන්ලිපිටිය කොස්දාහේන කියන. අපි වගේ අපි මමත් නුවර පදිංචි වෙලා ඉන්නේ කැලණි. ඔය වගේ එහෙම තමයි නේ. දැන් අපි දැන් බොහොම සතුටුයි. අම්මා දෙමෝපියන්ගේ රැකියාවත් එක්ක ඒගොල්ලන්ට එහෙම යන්න වෙනවා. පහසු පරිසරයක පදිංචි වෙලා තියෙනවා. වෛද්‍යතුමියනේ, දැන් මේ ඔබතුමිය දැන් පාසල් කාලේ ආරම්භ කරන්න ඇත්තේ කොළඹවට පස්සේනේ නේද? දෙවලපල අපේ දියුලපිටිය දෙවලපලද? මිනුවන්ගොඩ කොළඹ ආවට පස්සේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට මම මුලින් ගියා. ඊට පස්සේ අපේ මගේ පියා ගිරාගම ගුරු විද්‍යාලයට මාරු වුණා. ඒ කාලේ නුවර මහායා විද්‍යාලයට ගියා. ඊට පස්සේ නැවතත් කොළඹ පැමිණියා. ඒ ආවහම කොළඹ විශාඛා විද්‍යාලයෙන් තමයි උසස් පෙළ ලැබුවේ. හොඳයි, මට හොඳයි, අපි තොරතුරු ටිකක් අපි කතා කරමු. මොකද මම ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලය ඉගෙන ගත්ත කෙනෙක්, ඒ තොරතුරු ටිකක් වැඩි කතා කරන්නට ඕනේ. මේ අපි ඒකට පසුවට තියලා වෛද්‍යතුමියනේ, දැන් ඔබතුමිය දැන් ඒ කාලේ මම හිතුවද මං වෛද්‍යවරියක් වෙනවා කියලා? ඒ කාලේ එහෙම විශේෂ ඒ කාලේ තේරුමක් තිබුණේ නැහැ. ඇත්තටම මම ගිරාගම සිටියේ, ගිරාගම ඉඳලා මම පාසල් ගියේ 72 ඉඳලා 76 වෙනකන් නුවර හිටියේ. ඒ කාලේ මගේ පියා හිටියේ ගිරාගම ගුරු විද්‍යාලේ. ඉතින් අපිට මේ වෛද්‍ය ක්‍රමයට වැඩි සින්දු තමයි එහෙන්නේ, සින්දු බෙර වාදන. ඒක තමයි මටත් නෑකමක් තියෙනවා වගේ මට පේනවා. මොකද මම 70-71 තමයි ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටියේ. 72 තමයි මම පළවෙනි පත්වීම ලැබලා අම්පාර යන්නේ. මම මහනුවර උපන් කෙනෙක් හැටියට. ගොඩක් සමානකම් තියෙනවා නේද? අපි ඒ ගැන කතා කරමු වෛද්‍යතුමනි. එතකොට මේ මහලේකම්තුමා, එහෙමද මහලේකම? මගේ පියාගේ නම BNS මහලේකම. ඒක තමයි රත්න මහලේකම. එතුමා ගිරාගම ගුරු විද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්. මීරිගම ගුරු විද්‍යාලයේ මම දන්නවා. එතුමා කතිකාචාර්යවරයෙක්. කතිකාචාර්යවරයෙක් විදිහට හිටියා. ඊට පස්සේ උපවිදුහල්පති වුණා. විදුහල්පති වුණා. අධ්‍යාපන නිලධාරී වෙලා තමයි විශ්‍රාම ගත්තේ. දැන් තමයි මම මේ කවුද කියන එක අවබෝධ කරගත්තේ.
මේ මට ගැන අවබෝධ ලබන්න ටිකක් ප්‍රමාද වීම ගැන මං කනගාටු වෙනවා. මහලේකම් මැතිතුමා අපේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පතිවරයෙක්. එතුමා බොහොම ශ්‍රේෂ්ඨ ගුරුපියෙක්. දැන් වැදතුමේදී අපි ඊළඟ ගීතයට යමු. පේම අපේ ලෝක අපේ දරුවන් මතක් කළා මේ ගීතේ තෝරගත්තේ. ළමා ලෝකයේ නිදහස ඒ වගේ සුන්දර දේවල් තියෙනවා මේකේ. බඩල් දුවේ චිත්‍රපටයේ ගීත මිත්‍ර රත්නායක මහත්මයා ගායනා කරන අපේ ගීතය අහම. කොහෙද අපේ ලෝක, කොහෙද අපේ රට, මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම නවාතැන. රාජකුමාරයන් කුමාරියන් ඉන්න පළාත, දපුරු රාසයන් රාසියන් ඉන්න කැලෑව, පුංචි සුරංගනාවන් සැඟවි ඉන්න වලාව. අපට හිතු මතයේ රජ කරගෙන ඉන්න දිහාව, අපට හිතු මතයේ රජ කරගෙන ඉන්න දිහාව. කොහෙද කොහෙද අපේ ලොවක්, කොහෙද කොහෙද අපේ රටක්, මුරකාවල් නැති වැට කොටු දැමි නැති අපේම නවාතැනක්. ඉඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ, මුදු හතක් එහා පොරු පදින්න එන්න යාළුවේ, මකර කටින්නාග භවනට යනු එන්න යාළුවේ. අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ, අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ. කොහෙද කොහෙද අපේ ලොවක්, කොහෙද කොහෙද අපේ රටක්, මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම නවාතැන. මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම නවාතැන. මුරකාවල් නැති වැට කොටු බැමි නැති FM 97.9 CRI Sri Lanka. Asirimat Charita. වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද අපි ආරාධනා කරා ප්‍රකට වෛද්‍යවරියකට, එතුමිය කොළඹ ආයුර්වේද රෝහලේ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම වෛද්‍යවරිය. එතුමිය තමයි අප වෙනුවෙන් අද ගී තෝරන්නේ මේ හොරාවේදී. වෛද්‍යමයනි, දැන් අපි කතා කරමු මේ ආයුර්වේද රෝහල පිළිබඳව. ආයුර්වේදය පිළිබඳව බොහොම ප්‍රකටතනක් බොරැල්ලේ ශික්ෂණ රෝහල. බොරැල්ල ශික්ෂණ රෝහලෙන් කරන රෝගී සත්කාර සේවාවක් ගත්තොත් එක එක ලෙඩවලට වෙනම වෙනම ශායන තියෙනවා. සන්ධි රෝග සඳහා මධුමේහ කියන්නේ බිය වැඩියාව, ඒ වගේ කැඩුම් බිඳුම් පිළිබඳ ශායනයක් තියෙනවා. ශල්‍ය ශායනයක් තියෙනවා. ශල්‍ය රෝග කියන්නේ ඔය අර්ශස් බගන්දර වැනි රෝග, ගල් තැලුම් වැනි රෝග වලට. ඒ වගේ ශායන ගොඩක් තියෙනවා. රූපලාවන්‍ය ශායනයක් මෑතකදී ආරම්භ කරලා තියෙනවා. ඒ හැර තමන්ට සියලුම ලෙඩවලට ශායන පැවැත්වෙනවා. එතකොට නාවින්නේ තියෙන්නේ
නාවින කියන්නේ නාවින මම අවුරුදු 20ක් සේවය කරලා ඉබරල් ආයුධ රෝහලට ගන්නේ. නාවින කියන්නේ ආයුධ පරීක්ෂණ ආයතනය. නාවින ආයුධ පරීක්ෂණ ආයතනය. ආයුධ පරීක්ෂණ ආයතනයේ තෝරාගත් විශේෂ රෝග කීපයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. ඒකෙත් බාහිර නාවින ආයුධ පරීක්ෂණ ආයතනයෙන් බාහිර අංශයක් තියෙනවා. ඒ වගේම නේවාසික අංශයක් තියෙනවා. බාහිර අංශෙන් රෝගීන් තෝරාගෙන පරීක්ෂණ රෝගීන් ඒ ශායන වලට යොමු කරනවා. ඒ වගේ දේවල් සිදු වෙනවා. තමත් වැදගත් පණිවිඩයක්. දැන් මේ ආයුර්වේද රෝහල් කීයක් විතර තියෙනවද ඒකාබද්ධව ශ්‍රී ලංකාව පුරා? ශ්‍රී ලංකාව පුරා බොහොමයක් ප්‍රධාන නගරවල තියෙනවා. රත්නපුර, කෑගල්ල, වරකපොළ, අනුරාධපුර, ඒ වගේම කයිපැඩි, ඒ වගේ බොහෝ තියෙනවා. ගාල්ල දිසානායක ආයුර්වේද රෝහල යාපනයෙන් තියෙනවා වගේ මට මතකයි. එහෙම ප්‍රධාන නගර බොහොමයක තියෙනවා. රෝගීන් සඳහා සේවාව ලබා දෙන්නට පුළුවන්. රෝගීන් ඒ තැන් වලට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයන් කියලා ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්. වෛද්‍යමේනේ අපරක ගොඩක් තැන් වල තියෙනවා. ඔව් වෛද්‍යමේනේ මේ සියලුම ප්‍රතිකාර කරන්නේ නොමිලේ නේද? ඔව් ප්‍රතිකාර සිද්ධ වෙන්නේ නොමිලේ. බලන්න කොහොමද පංචකර්ම ශායන තියෙනවා තියෙන ඒවා තියෙනවා. ඉතින් රෝගීන්ට නියම පංචකර්ම සඳහා ඒ තැන් වලින් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඇත්තටම මහා සේවයක් අපි මීට වැඩියේ මේ ගැන කතා කරන්නට ඕනේ. මා එක පැත්තකින් මහා කුසල කර්මයක්, විශේෂයෙන්ම අපේ දුගී දුප්පත් ජනතාවට නොමිලේ තමන්ගේ නිදංගත රෝග සඳහා ප්‍රතිකර්ම කරනවා කියලා කියන්නේ එක ලොකු සේවයක් සහ පුණ්‍ය කර්මයක් හැටියට අපි දකිනවා. ඊළඟ ගීතයට අපි යමු. අම්මා පෙව්කිරි කඳුලක් මෙලෝ මෙතරම් හැඬුවත් කියලා වේෂනන්ද මහත්තයාගේ සිද්ධාය. ඒකත් අපූරු ගීතයක්. ඔබ තුමිය එක තෝරගන්න ඇත්තේ මව්ගුණ. ඔබ තුමියගේ මම මමක් කොච්චර වේෂ වෙනවද දරුවෙක් නිසිමඟ ගෙනල්ලා නිසි තැන් වලට යවන්න. ඒ අදහස තියෙනවා. ඔබ තුමිය මවක්, ඒ වගේම ඔබ තුමියගේ මව් තුමිය මතක් වෙන්න ඇති. සමස්ත මව්වරුන් වෙනුවෙන් තමයි මේ ගීතේ ඔබතුමිය තෝරන්නේ. මේ ඒ ගීතය. බිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජමැදුරේ අම්මා පෙව්කිරි කඳුලෙන් මෙලොව මෙතරම් හැඩවුනේ
ජීවන ගමනේ රෝගිනි නිවලා දෙනුවන් දෙනුවන් එක් කෙරුවා සැබෑ ප්‍රේමෙන් අත්වැල් වෙලාගම් ඇක දේවි සුරසෙන් පවා හඩ දෙවි රස පිරි පිරි රටක් නලවනසේ FM 97.9 CRI Sri Lanka වෙහෙස නිවෙන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද අපි ආරාධනා කරා කොළඹ බොරැල්ලේ ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට. එතුමිය මේ ගීතය පිළිබඳවත් බොහොම රසඥතාවයක් තිබෙනවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට ඉතාමත් වැදගත් තොරතුරු අප සමග පවසමින් සිටින්නේ. වෛද්‍යතුමියනි, දැන් ඔබතුමිය මේ අපේ ජනතාවට දෙන පණිවිඩය මොකද්ද? ජනතාවට දෙන පණිවිඩය තමයි රෝගවලින් වැළැක්වී සිටීම තමයි යහපත්. පුළුවන් තරම් හදාගෙන ඒවට ප්‍රතිකාර හොයනවට වඩා බොහෝ වෙලාවට ආහාර රටාව ආහාර රටාව නිසා, ඒ කියන්නේ ක්ෂණික කෑම, කඩ කෑම, ඕව නිසා රෝග වෙන අවස්ථා තියෙනවා. ඒත් එක්කම යම් යම් රැකියා නිසා පෑ ගාන කම්පියුටරේ ඉන්න ළමයින්ගේ ඇස් නරක් වෙනවා. ඒක අපි දැකලා තියෙනවා. ඇස් පෙනීම අඩු වෙනවා. ඒ වගේ ඇසට විවේකය දෙන්න ඕනේ එහෙම අය. ඒ වගේ නොයෙකුත් හේතු තියෙනවා. ඒ කියන්නේ සමහරු ඔය මත් පැම්මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒවත් තමන්ගේ හිත ශක්තිමත් කරලා නැති කරගත යුතු දේවල්. දැන් ඔය ආතතිය වගේ වගේ දේවල් නැති කරගන්න හොඳම මාර්ගය තමයි මේ වගේ සින්දු අහන එක. හරියට හරි. තාමත් ලස්සන පණිවිඩයක් ඔබතුමිය ලබා දුන්නේ. මොකද ඒකෙන් තමයි කිසියම් හිතට සැනසීමක් නිවනක් ලැබෙන්නේ. ඒ කියන්නේ ඉච්ඡබ්ද තැනක ගිහිල්ලා සින්දුවක් අහනවා නම් ඒක වඩාත් සුදුසුයි. ඔබතුමිය සාමාන්‍යයෙන් ගීත වෙන්න ඕන මේ වගේ. දැන් ඔබතුමිය බලන්න, ඔබතුමිය තෝරලා තියෙන හැම ගීතයක්ම හරිම අර්ථාන්විතයි. ඒ කියන්නේ හොඳ භාවපූර්ණ ගීත, හොඳ අපට දිසවනට අමා ගී මී බිදු හලන්නා වගේ මේ ගීත ඇහෙනකොට. දැන් ඔබතුමිය ගීත අහන්නේ කොයි වගේ වෙලාවල් වලදීද? මට විශේෂ වෙලාවක් නැහැ, ලැබුණු ඕන වෙලාවක අහනවා. විශේෂ වෙලාවක් වෙන් කරගෙන නැහැ. ගොඩක් වෙලාවට නිවසේ වැඩ අවසාන වෙලා, ඒත් එක්කම ඔය රූපවාහිනියක් බලනවා නම් රූපවාහිනියක තියෙන හොඳ සින්දු යන වෙලාවක් තියෙනවා නම් එහෙම එහෙම විශේෂ වෙලාවක් කියලා කියන්නේ නැහැ. අහුවෙච්ච වෙලාවක අහනවා. හොඳයි හොඳයි. අපි ඊළඟ ගීතයට යමු. ඊළඟ ගීතේ තමයි බුදුහාමුදුරුව අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ කියලා වික්‍රත්නායක මහත්තයාගේ සින්දුවක්. ඒකත් එහෙමයිනේ.
බොහොම අපූරු ගීතයක් රමකන සිද්ධාර්ථ හාමුදුරුවන් වහන්සේ විසින් දෙන ලද ගීතයක්. අපිටත් හිතෙන අතරම අපිත් ඉන්න ඇති බණත් අහන්න නැති, නමුත් අපිට පින් මදි වෙලා තමයි මේ සංසාරේ ඉන්නේ කියලානේ. සංසාරේ දිගටම යන්නේ. අපි ගීතය අහමු. බුදුහාමුදුරු අපිත් දකින් නැති, බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්න. සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. වෛද්‍යමනි බොහොමත්ම ස්තුති. අද වැඩසටහනේ නිෂ්පාදක හසන් නිරූප මව බෙහෙතවත් සීලරත්න සෙනරත් දැබරසන්නේ
අපි අද ගීතෝරන්නට ආරාධනා කළේ මේ හෝරාවේදී සුප්‍රකට වෛද්‍යවරියකට, එතුමිය බොරැල්ලේ ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මංගල මහලේකම වෛද්‍යතුමිය. වෛද්‍යතුමියනි, අවසන් වරට ඔබතුමියට අපි ස්තුතිය ප්‍රකාශ කරමින් මේ වැඩසටහනේ තවත් යමක් කියන්නට තියෙනවා නම් කියන්නටත්, අවසන් ගීතය ගැන යමක් කියන්නටත් ඔබතුමියට ආරාධනා. ඔව්, අවසන් ගීතය තමයි මම තේරුවේ මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දිය උල්පත අම්මා කියන නන්දමල්ලි මහත්මියගේ ගීතයක්. මේ ගීතේ දිගටම කියවෙනවා අම්මා උපමා කරලා තියෙනවා. එහෙම අම්මව උපමා කරලා තියෙනවා නිකුත් අවස්ථාවලදී. ඒ ටික හරිම ලස්සනයි. හොඳයි, සියලුම අම්මාවරුන්ට ඒ ගීත උපහාරයක් වේවා. වෛද්‍යතුමියනි, ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. වෛද්‍ය මංගලා මහලේකම වෛද්‍යතුමියට අපේ ස්තුතිය ප්‍රකාශ කරමින් සමුගන්නවා. මිහි මණ්ඩලයේ අඳුරු කුසේ දිය උල්පත අම්මා, අහස්තලින් මරු කතරට වහින වැස්ස Thank you.
ආයුර්වේද කියන්නේ බුදුදහමත් එක්ක එකට